And now, live at 6:50. අයිබෝවන් මේ ස්වර්ණවාහිනී අද live at 6:50. අයිබෝවන් තිනින් අයිබෝවන් නිමේෂ් අද දවසේ ප්‍රමුඛ ප්‍රබල පුවත් විමසා බලන්නයි මේ සූදානම. වගකිවිතු රාජ්‍ය නිලධාරීනුත් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ වීම අතිශය ඛේදජනක තත්ත්වයක් කියලා. ඔව් කොළොන්නාව සහ කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර අංගොඩි ලොක්කා නැමැති සංවිධානාත්මක අපරාධකාරී සමාජිකයාගේ පාතාල ක්‍රියාකාරකම් සඳහා මෙන්ම මත් ජාවාරමට යොදාගත් බව කියන උකුස්සෙක් වනජීවී නිලධාරීන්ගේ බාරයට පත් වුණා. प्रबल संविधानात्मक अपराधकाली सामाजिक बवकेन अंगोडलो कानमेत्तागे मद्रव्य सह पाताल क्रियाकारकम संधा योदागत बवकेन उकुस्सेकु मेगोड नावल मुल्ल कनत्तपारे पिहिटी सत्व गोयिपलकदी सोयागिन तिबेनवा विदेश रटक सिट बोट्टूक आधारेन मेरटट गेनवागत्ते उकुस्साट जावारम कटियुतु पुहुनु कर ऐति बवटाई तोरतुरु अनावरणे वी ऐत्ते इटमतरव अंगड़ लोकानमेत्तागे गोलेयिन तिदिनकु दिबुलागल अलुत्त प्रदेशयेदी मोटर अतेकिन गमन करमिन सिटियदी अरलगंगुल पोलीसी अत्तडंगुटगेन तिबेनवा මේ අතර මද්‍රව්‍ය ජාවාරමේ නිරතව බව කියන කොළොන්නාව සහ කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් දෙදෙනෙකු මෝටර රථයකින් ගමන් කරමින් සිටියදී කැලණිය පට්ටිය හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ කොට්ටාස දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් කටයුතු කළා. ඒ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 250ක්ද සමගින්. මේ අතර කලුතර හීනටියංගල ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල පවත්වාගෙන ගිය මත්පැන්ස්කා ගාරයක් කොළඹ අපරාධ කොට්ටාස නිලධාරීන් විසින් ඊයේ වටලනු ලැබුවා. බලපත්‍ර සහිත මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන ආකාරයටම මෙම නීති විරෝධී මත්පැන් ස්කාගාරය නිර්මාණය කර ඇති බවයි පොලිසිය පැවසුවේ. බලධාරීන්ගෙන් ලිඛිත පොරොන්දුවක් නොලැබුණොත් අද රාත්‍රියේ ඉඳන් මාරාන්තික උපවාසයක් දක්වා තමන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන යන බව නැගෙනහිර පරයන්තය සුරකීමේ වරාය වෘත්තීය සමිති සඳහනය කියනවා. ඔව් කොහොමුණත් මේ සඳහනය කියන විදිහට ශ්‍රී ලංකාව සහ ඉන්දියා රජය අතර වරාය නැගෙනහිර පරයන්තය සම්බන්ධයෙන් තවමත් එකඟතා ගිවිසුමකට අත්සන් කරලා නැති නිසා මේ තීරණය වෙනස් කරන්න පුළුවන් කියලා තමයි ඒ අය කියන්නේ. කොළඹ වරාය වෘත්තීය සමිති සඳහනය මීට මාසයකට පෙර සිට විරෝධතා හා උද්ඝෝෂණ ආරම්භ කළේ කොළඹ වරායේ නැගෙනහිර පරයන්තයේ මෙහෙයුම් කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස රජයට බල කරමින්. එහෙත් ඊට මෙතෙක් යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් වරාය වෘත්තීය සමිති සඳහනය ඊයේ විරෝධතාවක නිරත වුණා. මෙම විරෝධතාවයෙන් පසු වෘත්තීය සමිති සඳහනයේ පිරිසක් අඛණ්ඩ සත්‍යග්‍රහයක්ද ආරම්භ කළා. එෙහිදී ඔවුන් අවධාරණය කර සිටියේ මෙම නැගෙනහිර පරයන්තයේ මෙහෙයුම් කටයුතු ඉන්දිය සමාගමකට පැවරීමට රජය සැලසුම් කරමින් මේ අතර අද දෙවන දිනටත් දහවල් කැම්පේයේදී වරාය සේවකීන් විරෝධතාවක නිරත වුණා. අප අද රාත්‍රී කාලයේදී සියලු වෘත්ති සමිති එක්කහුව වෙලා තීන්දුවක් ගැනීමට නියමිතයි මේ මාරාන්තික උපවාසයක් දක්වා යන්න. ඉස්ලාම් රාජ්‍ය මතවාදයේ සම්බන්ධයෙන් 2016 අවුරුද්දේ හිටපු නීති අහසාමයේ අමාත්‍යවරයාට තමන් විවිධාකාරයෙන් දැනුවත් කිරීම සිද්ධ කළා කියලා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියකු අද අනාවරණය කළා තිබෙනවා. ඔව් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රති නිලන්ත ජයවර්ධන මහතා මේ හෙළිදරව් කළේ පාස්කුරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්. राज्य बुद्धि सेवे हिटपु अध्यक्ष ज्येष्ठ नियोज्य पोलिस पति निरंत जयवर्धन महता पेवसुपे इस्लाम राज्य मतवादी धरण श्रीलांकिक इन्मेन्म ओंगिन मिराटट सिदुबी हकी बलपेम सह अंतवादी इगेन्विम सिदुकरन मद्रसा पासल्वेनी खरुन रसक संपांतेन 2016 वसरे दी हिटपु नीतिया हा सामे पिलिबदा मात्य सागल रत्नायक महता दनुवत किरीमट तमन पियवर गत बवाई ඔහු වැඩිදුරටත් සාක්ෂි දෙමින් පැවසුවේ මුලින්ම සිරියාවට ගොස් ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට සම්බන්ධ වූ ඉෂාක් අහමඩ් සහ ඔහුගේ මග පෙන්වීම මත පසුව සිරියාවට ගොස් ඉස්ලාම් රාජ්‍ය සංවිධානයකට සම්බන්ධ වූ නිලම් නැමැත්තා පිළිබඳව තොරතුරු ඉදිරිපත් කළ බවයි. එමෙන්ම ඉස්ලාම් රාජ්‍ය මතවාදී දරන පුද්ගලයන් WhatsApp, Telegram වැනි ක්‍රම හරහා පණිවිඩ හුවමාරු කරගත් බවත් ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට සම්බන්ධ වීමට නොහැකි වූ පුද්ගලයන් ශ්‍රී ලංකාව තුළම යම් කිසි දෙයක් සිදු කිරීමට සැලසුම් සකස් කරන බවට දැනගන්නට ලැබුණු බවත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළා. එලෙස සැලසුම් සකස් කළ පුද්ගලයන් අතර දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් මහනුවර වෙළම්බඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ අබ්දුල් ලතීෆ් ජමිල් මොහමඩ් නැමැත්තාද සිටි බව සාක්ෂිකරු පැවසුවා. රජය ගෙන යන සංවර්ධන ක්‍රියාදාමයට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබා දෙන්න කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටියා. ජනාධිපතිතුමා අද මේ ඉල්ලීම සිද්ධ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට අද සහභාගී වෙමින්.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධානය කර තිබූ ජනරැලි සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙවැනි වරටත් අද සහභාගී වුණා. මෙවර මැතිවරණය සඳහා තරඟ කරන අපේක්ෂක නීතිඥ සිසිර ජයකොඩි මහතා කැලණි රජමහා විහාරස්ථානයේ ඉදිරිපිට සංවිධානය කළ ජන හමුවට ජනාධිපතිතුමා මුලින්ම එක් වුණා. අපේක්ෂක ලලන්ත ගුණසේකර මහතා සංවිධානය කළ කටාන ආණියම්බලම ප්‍රදේශයේ ජන හමුවකටද ජනාධිපතිතුමා සහභාගී වූ අතර එෙහිදී ජනතාවගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. නිමලන්සා මහතා මීගමුවේ සංවිධානය කළ ජන හමුවකටද ජනාධිපතිතුමා සහභාගී වුණා. අපේක්ෂක ලලින් ප්‍රනාන්දු මහතා සංවිධානය කළ ජන හමුව පැවැතුනේ ජායල නගර මැදියේ. මෙවර මහමැතිවරණයේදී අපේ රටේ මුස්ලිම් ජනතාව නිවැරදි තීන්දුවක් ගනී කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසය පළ කරනවා. ඔව් මහනුවර දවුලුගල පැවති ජන හමුවකදී අග්‍රාමාත්‍යවරයා කිව්වේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් වැඩිම සේවයක් කළේ තමන්ගේ ආණ්ඩුව කියලායි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා මහනුවර දවුලගලදී මෙම ජන හමුව පැවැතුනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඇත්ත කතා කරන්න ඕන ගිය පාරේ වැඩි ඡන්දෙ දුන්නේ නැහැ අපිට. වෙන පැති බලාගත්තා. නමුත් මම දන්නවා මේ වතාවේ මේ වැරදි තීන්දුව ගන්නේ නැතුව මුස්ලිම් ජනතාව හරි තීන්දුවක් ගන්නේ කියන විශ්වාසය අපිට තියෙනවා. අපේ ආණ්ඩුව තමයි මුස්ලිම් ජනතාවට වැඩියෙන්ම වැඩ කළ තියෙන ආණ්ඩුව. එක්තරා අවස්ථාවක 28 දෙනෙක් හිටියා ඇමතිවරු. කාන්තක් කුඩියේදී 100 ගානක් වෙඩි තියලා මුස්ලිම් ජනතාව මැරව වෙලාවේ තිබිච්ච ආණ්ඩුව නිහඬ වෙලා හිටියා. ඒ ප්‍රදේශවල ඒ දවස්වල කුඹුරට බහින්නත් පල්ලියට එන්නත් මගේ යුගයේදී මම හමුදාව අනගර ගිහිල්ලා ඔවුන්ට ආරක්ෂාව දෙන්න. එහෙමනේ අපි ආරක්ෂා කරන්නේ. එක අවස්ථාවකදී කට්ටිය සේරුවාවිලට ආවා පල්ලෙහාට ගම අතහැරලා. මම ගෙන්න කියලා නෝම්බි අල්ලන්න ඉස්සෙල්ලා ඔවුන්ව ආපහු ගිහිල්ලා පදිංචි කරා ඔවුන්ගේ ගම්බිම්වල. ජාති ભેදයක් ආගම් ભેදයක් අපි සැලකුවේ නැහැ. අපේ දහම අනුවත් අපිට බෑ. එහෙම සලකන්න. කෘත්‍යාධිකාරී මණ්ඩලයේගත් තීරණයකට අනුව එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ 115 දෙනාගේ නම් අද එම පක්ෂයේ මාධ්‍යයට නිකුත් කළා. ඔව්. හැබැයි ඒ නව ලේඛනය තුළ සජිත් ප්‍රේමදාස මහතා සහ රංජිත් මද්දුම බණ්ඩාර කියන මහත්වරුන්ගේ නම් ඇතුළත් නොවීමත් විශේෂත්වයක්. සමගි ජනබල වේගයට සහය දක්වන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වයේ අතිටුවා ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජකාරීව සම්මහතා පිරිතා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු දෙනුම් දුන්නා. එසේ පක්ෂ සමාජිකත්වයේ අහිමි වූවන් අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනෙකු සහ පනත් පාලන ආයතන නියෝජිතයින් 61 දෙනෙකු වනවා. පක්ෂ සමාජිකත්වයේ අහිමි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනා අතර අජිත් පී පෙරේරා, සුජීව සෙනසිංහ, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, සිඩ්නි ජයරත්න, රංජන් රාමනායක, තුෂාර ඉඳුනිල්, නලින් බණ්ඩාර, අශෝක් කබේසිංහ සහ වඩිවේල් සුරේෂ් යන අයද වනවා. යුජෝජ් පෙරේරා, නිරෝෂන් පාදුක්ක, රෝස් ප්‍රනාන්දු හා ලෙනාඩ් කරුණාරත්න යන හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ද පක්ෂ සමාජිකත්වයේ අහිමි වූ පළාත් පාලන නියෝජිතයින් 61 දෙනා අතරට අයත්. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ අවුරුදු 26 කරේ කට්ටිය අයින් කරපු එකනේ. කට්ටිය ගත්තේ නැහැනේ. සමහර අයගේ චෝදනා වැඩි. ඒ අයගේ තීන්දුව ඉතාම ඉක්මනින් ප්‍රකාශයට පත් වෙයි. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අද සමගි ජන බලවේගයේ පක්ෂ විවහය සම්බන්ධයෙන් අදහස් පළ කළේ රාජගිරිය ඔබේසේකර පුරදී. කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මහමැතිවරණයට ඉදිරිපත් වෙති අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී ඊයේ ජන හමුවක් පැවැතුනේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. DSA නායක මහතුමා මේ පක්ෂය ඇති කරේ එක අරමුණක් එක්ක. සිංහල බහුතරයේ නායකයන් බිහි වෙන ගමන් එමල මුස්ලිම් සිංහල බර්ගර්ස් සියලු දෙනාම එක්සත් කළා ඉදිරියට යන්න. අනික් අතට මේ අපි බැලුවොත් මේ බලවේගය දියා මේ බලවේගය ඇතුලේ සිංහල පක්ෂයක් නෑ. එක සිංහල පක්ෂයක් නෑ. සිංහල ජනතාව ඉන්නේ අනික් ජාතීන් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ පමණයි කියලා මම මෙතන කියන්න කැමතියි. මේ අතර සමගි ජන බලවේගයේ ජය තහවුරු කරන ජන හමුවක් ඊයේ පාදුක සතිපොළ භූමියේදී පැවැතුණා. ඒ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජන හමුව ඇමතීමට පෙර සජිත් ප්‍රේමදාස මහතා රැස්ව සිටි පිරිස වෙනුවෙන් ගිටාර් වාදනයක නියලුනේ මෙලෙසින්. අප
विस्तर वाकिस्तर वाकिस्तर।